අයිබෝවන් නිමවුණු දවසේ සත්‍ය සිතින් දකින්න එකතු වන සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරය මලික් සමරවික්‍රම මහතාට නිදැල්ලේ සිටින මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවන් කඩිනමින් නීතිය රැහැනට හසු කර ගන්නා බව අධිකරණ ඇමති කියයි मुस्लिम कांग्रेस एक्सा जाति पक्षे हा द्रविड संधानेट आराधन दिल्ली मतिवरणे मोदी आवासी वन लकुनु अनुग्रह පුලස්තිපුර ජනතාවට කෘත විදිත්තේ පළ කිරීමේ ජනපති ජන හමු දෙකක් හෙට අරලගංවිල සහ මැදිරිගිරියේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනපති මෛත්‍රී ජනාභිනන්දන මංගල්‍ය ලෙස නම් කර ඇති මෙම ජන හමුවට සමගාමීව පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 50 වන සංවස්තර උත්සවය සහ නව තාක්ෂණ විද්‍යාපීඨය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවැරීමටද නියමිතයි. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පනස්විනී සංවත්සර උළෙල සහ නව තාක්ෂණික විද්‍යාපීඨය සිසු අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 9 උදේ 9ට සහ ජනතාවට උපහාර පුදන ජනපති මෛත්‍රී ජනාභිනන්දන මංගල්‍ය එදින පස්වරු 2ට අරලකන් විලති පස්වරු 3ට මැදිරිගිරියේදී ඔබ සැමට ආරාධනා නවරජයේ අතුරු අයවැය වැඩි ඡන්ද 163කින් ඊයේ සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 164ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඡන්ද විමසීමෙන් අනතුරුව ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැක් වූ අදහස් කීපයක් දැන්. අයවැය සියලුම දෙනාගේ සහයෝගයෙන් සම්මත වුණා. කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. මේක ඓතිහාසික අයවැය ලේඛනයක්. මම හිතන්නේ 1947 පස්සේ පාර්ලිමේන්තුවේ මේ වදිගේ ඒකමතිකව සම්මත වුණ අයවැයක් කවදාවත් ඉදිරිපත් කළා නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඒකමතයකට ඉඳගෙන මේකෙදි මේක සම්මත කරගත්තා. ඒ නිසා විශාල ජනතා සහන මේකෙදි ලැබෙනවා. ඒ වගේම මේ ජනතා සහනවලට මුදල් එක්ක අවු කරලා තියෙන සුපිරි ධනපති පන්තියෙන් अनागत परंपरावट गोवस्था संशोधने මෛත්‍රී පාලනේ ජයග්‍රහණය කරපු දවසක් විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ නව යුගයක් උදා කරන්නට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් සමග අත්වැල් බැඳගෙන අපේ පක්ෂ දෙකම මේ රටේ ජනතාවට සහන ලබා දෙන යුගයක් මේ රටේ ජනතාවට සුබ සාධනෙ ලබා දෙන යුගයක් මහා භාණ්ඩාගාරයේ අරමුදල් පාලකයන්ගේ සුඛ විහරණය උදෙසා නොව පොදු ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කැප කරපු අයවැය වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක එක පුද්ගලයා විරුද්ධ වුණේ නව යුගයක් කරා යන මේ ගමන ජයග්‍රහණය කරපු विशेष අග්‍රමාත්‍යතුමා රණවීර වික්‍රමසිංහ මැතිතුමාට ප්‍රතිපත්ති මේ තීරණ ගත්තා යම්කිසි වෙනස්කම් කරනවා කියලා. ඉතින් දින 100 ඇතුළත අපි ඒ වෙනස්කම් ටික කරනවා. විශේෂයෙන්ම රටේ මහජනතාවට සුභවාදී ආර්ථිකයක් ඇතිකරන්න, යහපාලනයක් ඇතිකරන්න, ජනාධිපති ධූරයේ අනිසි බලසර අහෝසිකරන්න, ව්‍යවස්ථා වෙනස ඇති කිරීමට ඉතාමත් ක්ෂණිකව අපි ක්‍රියා කරන බව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දින 100 වැඩසටහන සම්බන්ධයෙන් මේ රටේ ජනතාව දුන්නු ජනවරමත් එවැගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනතාවගෙන් ලැබත්තේ ජනවරමත් කියන කාරණා දෙකම සැලකිල්ලට අරගෙන එක්සත් ජාතික පක්ෂය සහයෝගිතා දේශපාලනයේ කියන අරුත සත්‍යයකට ගණන් ගන්නේ නැතුව සමහර ආයතනවල අපේ මිනිස්සු මාරු කරනවා සමහර ආයතනවල අපේ මිනිස්සු ගහනවා මේ සියලු කාර්යපත්‍රයට දාලා මේ රටේ සහයෝගිතා දේශපාලනයේ කියන කාරණේ පෙරදරි කරගෙන අපි මේ ආයවැර ඡන්ද දුන්නා
මේ අතුරු අයවැය පිළිබඳව අපි පක්ෂ කීපයක් විශේෂයෙන්ම මහජන එක්සත් පෙරමුණ ජාතික නිදහස් පෙරමුණ ඒ වගේම වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒ වගේම ලංකා සම සමාජ පක්ෂය මේ පක්ෂ සියල්ලම තීරණය කළා මේ අතුරු අයවැයට ඡන්දය දීමෙන් වැළකී ඉන්න ඡන්දය දීමෙන් වැළකී ඉඳීම සඳහා බලපාපු හේතු තමයි මේ අයවැයෙන් ඇතිවෙන අනර්ථකාරී ප්‍රතිඵල ප්‍රමාණයක් තිබෙනවා ඉදිරි අනාගතයේදී මේ රටේ ආර්ථිකයට බලපාන ඉතා අහිතකර බලපෑමක් තිබෙනවා ඒ පිළිබඳ වගකීමක් අපට ගන්න බැහැ මම දකින විදියට එක්කෙනෙකුටවත් විරුද්ධ වෙන්න තරම් කාරණයක් නම් තිබුණේ නැහැ පෞද්ගලික ඉරිසියාවක් වගේ දෙයක් මිසක් මොකද මේ වගේ මහජනතාවට සහන ලැබිච්ච අයවැයක් අපි දන්න කාලයක දේශපාලනය තුල හෝ අපේ පෞද්ගලික ජීවිතය තුල අපි දැක්කේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත් කර තිබෙනවා එම පක්ෂයේ කුත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම පත් කිරීම සිදු කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළා අද පෙරවරුවේ රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නව සභාපතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත් කරගෙන තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වූ අමාත්‍ය කබීර් හෂිම් මහතා පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත් කිරීමත් සමග එම ධූරය පුරප්පාඩු වීම නිසා මෙම පත් කිරීම සිදු කර තිබෙනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වරට අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත් කර ගැනුණු බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අපේ පක්ෂයේ නායකතුමා වගේම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා එෙහිදී පක්ෂයේ නව සභාපතිවරයා හැටියට මලික් සමරවික්‍රම මැතිතුමා පත් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩල සිදු කරා අනිකුත් තනතුරු බොහෝමයක් ඒ ආකාරයටම පවත්වාගෙන ගොස් අප්‍රේල් මාසයේ මහමැතිවරණයෙන් පසුව අවශ්‍ය සංශෝධන කිරීමටත් පක්ෂය තීරණය කරා ඒ වගේම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙවන ආකාරයේ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටු පිහිටවීමේ බලය පක්ෂයේ නායකතුමන් වෙත කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පවරනු ලැබුවා. අපි අද අදිෂ්ඨාන කරගත්තා විශේෂයෙන්ම රට තුළ ඇති වී තිබෙන යහපාලනය තවදුරටත් වර්ධනය කරවල විශේෂයෙන්ම පහුගිය කාලවකවානුව තුළදී අපේ රටේ මහා භාණ්ඩාගාරය සූරා කාපු යුගයක් තිබුණේ මංකොල්ල කාපු යුගයක් තිබුණේ හොරා කාපු යුගයක් තිබුණේ ඒ සිදුණු දැවැන්ත මංකොල්ල කෑම තුළින් විපතටපත් වුණේ අපේ රටේ පොදු ජනතාව අද විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව කරා මහා භාණ්ඩාගාරයේ තිබෙන සියලුම සම්පත් මේ රටේ පාලකයන්ගේ පැවැත්ම වෙනුවෙන් නොව මේ රටේ කොඩි මිනිස්සයාගේ සහන ලබා දීම වෙනුවෙන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අග්‍රාමාත්‍ය ඒ ශක්තිය ඒ දෙකම මුසු කරගෙන එකතු කරගෙන පහුගිය කාලේ සිදුණු ඒ මහා මංකොල්ලය සහමුලින්ම නතර කරවලා ඒ හරහා රටේ ජනතාවට ලබා දිය යුතු තවත් අමතර සම්පත් රැසක් ඉදිරි කාලවකවානුව තුළදී ක්‍රියාත්මක කරන්නට අද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව කරයි කියන එක ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කළා. සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ සංවිධානයේ මගින් වාර්ෂිකව ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙවරද 11 වන වරටත් අධිකරණ හා කම්කරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. බන්ධනාගාර නේවාසිකයන්ගේ දූ දරුවන් සඳහා සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ සංවිධානයේ මගින් වාර්ෂිකව ලබා දෙන පොත්පත්තා ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය 11 වන වරටත් අධිකරණ හා කම්කරු සම්බන්ධතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්ුණා. මෙහිදී බන්ධනාගාර නේවාසික නර්තන කණ්ඩායම් විසින් අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතින් පිළිගත් අතර පොල් තෙල් පහන් සිළු දැල්වීමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කළා. එවැගේම සිරකර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සදාදරණීය පෙරකමන් කරුවානම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමනි පල්ලේගමැතිතුමනි වැලිකඩ බන්ධනාගාරයේ නේවාසිකයන්ගේ සහ එහි රැඳවියන්ගේ නර්තනයන්ගෙන් උත්සවය අලංකාරවත් වුණා. සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ සංවිධානය විසින් 11 වන වරටත් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ දරුවන්ට ත්‍යාග හා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව සභාව ඇමතු අමාත්‍යවරයා මේ සිරගෙදර නේවාසිකව සිටින සියලු දෙනාම සිරගත විය යුතුව
සිටින අයයි කියලා අපි විශ්වාස කරන්නේ මේ සිරගෙදරට පැමිණිය යුතු සියලු දෙනා මේ සිරගෙදර ඇතුළට ඇවිල්ලා ඉනවයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ සමාජයේ පවතින උස්මිටි බේද දේශපාලන සම්බන්ධතා අවිබලය ධන බලය නිලධාරි වාදයේ මේ සියල්ල නිසා ඉරගත විය යුතු උදවියත් ඉරගත යුතු නොවිය යුතු උදවියත් මේ සිරගෙවල් වල පිරලා ඉන්නවා අපි දන්නවා අවාසනාවට කාරණය තමයි අපේ රටේ කුඩු ජාවාරම ගත්තම මත්ද්‍රව්‍ය ජාවාරම් ගත්තම සමාජයේ පහළ ස්තරයේ මත්ද්‍රව්‍ය උරන මිනිසුන් මේ සිරගෙදරට එනවා සුළු වශයෙන් ව්‍යාපාර කරන උදවිය මේ හිරගෙදරට එනවා ඒ සියලු දෙනාට ඒ සඳහා පරිසරය සකස් කරලා දෙන මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයෝ මේ හිරගෙදරට එන්නේ හරි අඩුවෙන් එක මත් කුඩු ව්‍යාපාරිකයෙක් ගේන මත් කුඩු ප්‍රමාණය අනුව 1000ක් දෙනා මත් කුඩු වලට ඇබ්බැහි වෙන්න පුළුවන් මත් කුඩු වලට ඇබ්බැහි වෙන එක අපිට නතර කරගන්න පුළුවන් ඒ මත් කුඩු බෙදා හරින ප්‍රධාන ව්‍යාපාරිකයා ඒක කරන අවස්ථාවේ අල්ලගත්තා නමුත් පහුගිය වකවානුවේ අපේ රටේ මහ පරිමාණ අපරාධකරුවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රබල අඩුපාඩු තිබුණා අපි ඒවා නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා 2011 වසරේ බලාපොරොත්තු නොවුණු අවස්ථාවක රජයේ හමුදා කාණ්ඩ මේ සිරගෙදරට කඩා පැනලා නිරායුධව සිටි නේවාසිකයන් 27 දෙනෙක් ඝාතනය කළා 20 දෙනෙකුට තුවාල සිද්ධ කරා මේ වගේ ම්ලේච්ඡ අධම ක්‍රියා මේ ලෝකෙ කිසි කෙනෙක් අනුමත කරන්නේ නැහැ ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණ පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්නේ ඒ සඳහා පූර්ණ වශයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න අපි අලුත් විනිශ්චය මණ්ඩලයක් පත් කරලා තියෙනවා මින් ඉදිරියට එවැනි අවාසනාවන්ත සිද්ධි අපේ රටේ කිසිදු බන්ධනාගාරයක් තුල සිදු වෙන්නට ඉඩ දෙන්නේ නැහැ දෙමඩගොඩ මහා විසුද්ධාරාමයේ සිරිදම්ම දහම් පාසලේ 12 වන අභිමණ්ඩක්ව සහ ත්‍යාග ප්‍රදාන උත්සවය අදෙම විහාරස්ථානයේදී පැවැත්ුණා මේ අවස්ථාව සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා එක්ව සිටියා අපේ රටේ දිවිච්ච මහා පිළිකාවක් මේ පක්ෂ ක්‍රමය පක්ෂ ක්‍රමය අපට ලබා දුන්නේ බ්‍රිතාන්‍යෝ මොකද එංගලන්තේ තියෙනත් පක්ෂ ක්‍රමය ඉතින් මේ පක්ෂ ක්‍රමය නිසා අපි විශාල ව්‍යසනයකට ගොදුරු වුණා ශ්‍රී ලංකා UMP JVP ආදී වශයෙන් බෙදි බෙදි අපට යන්න වුණා ඒ නිසාම බෞද්ධයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එහෙම නැත්නම් වෙනත් ආගමික ඇත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී දින පක්ෂ බෙදුම් වාදී ව්‍යාපාර ආදී බිහි වුණා දැන් අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ පක්ෂ ක්‍රමයේ පොඩ්ඩක් පැත්තකට තියලා රට වෙනුවෙන් ඉදිරි මගක් ගැන හිතන්න. එකිනෙකාට තර්ජනය කරගන්න නෙවෙයි, එකිනෙකා එක්ක ගහමරා ගන්න නෙවෙයි, එකිනෙකාට බලය පෙන්වන්න නෙවෙයි අපි උත්සාහ කරන්න ඕනේ මේ පක්ෂ දෙක තුනම එකට එකතු වෙලා නායකයෝ වගකීමෙන් කටයුතු කරලා අපේ දරුවන්ට වඩා හොඳ අනාගතයක්, වඩා හොඳ පාලනයක් කොහොමද ලබා දෙන්නේ කියලා. ඒ නිසා මේ රටේ අද බලාපොරොත්තුව දූෂණය, වංචාව බලහත්කාරය නැති රටක් කොහොමද ගොඩනගන්නේ කියන ගැටලුවට විසඳුම් කොහොමද ලබා දෙන්නේ කියලා. ඒකට පක්ෂ ભેදයක් අවශ්‍ය නැහැ. ඒ වගේම අපේ මේ ප්‍රදේශ වෙලාගත්ත මත්ද්‍රව්‍ය, මත්පැන්, දුරාචාරය නැති රටක් කොහොමද ගොඩනගා ගන්න? ඒකට පක්ෂ ભેදය අවශ්‍ය නැහැ. මෙන්න මේ අභියෝග ජය ගැනීම තමයි අද අපේ ඉදිරියේ තියෙන්නේ. ඒ වගේම මේ අපේ දූල පුතාලන්ට අනාගතයක් ගොඩනගන්න ශක්තිමත් ආර්ථිකයක් කොහොමද ගොඩනගන්නේ කියන එක තමයි අපේ ඉදිරියේ තියෙන අභියෝගය. ඒ නිසා ඒ අභියෝග ජය ගන්න අපේ දූල පුතාලා ශක්තිමත්ව ඉදිරියට එන්න ඕනේ. ඉතින් අපි තීරණය කරන්න ඕනේ අපි මේ රටට සේවය කරන්න. මොකද අපි ඉපදිච්ච රට අපට හිස කෙලින් තබාගෙන මේ ලෝකේ ඉන්න පුළුවන් එකම රට මේ රට පමණයි. නැගෙනහිර පළාත් සභාව තුල ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් සමග එක්වන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙමළ සංධානයට සහ එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනවා. අමාත්‍ය රවුෆ් හකිම් මහතා මෙම ඇරයුම සිදු කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉංජිනේරු හාෆිස් නසීර් මෙතුමා දිවුරුන් දී තියෙන බව දැන් කාටත් පැහැදිලි. දැන් මෙතුමාව හඳුනා දීමත් ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අපත් එක්ක ඇති කරගත්ත ගිවිසුම එක්සත් ලංකා නිදහස් සන්ධානයේ නායක හැටියට පත්වී සිටින වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මෙතුමාටත් ඒ වගේම ඒ සන්ධානයේ සෙසු නායකවරුන්ටත් අප පක්ෂයත් සමග ඇති කරගත්ත ගිවිසුම හරියාකාරව ඉටු කිරීම පිළිබඳව අපේ ස්තුතිය පුද කර සිටිය යුතුයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ මහා අමාත්‍ය ධූරය ලබා ගැනීමත් සමග ඊයේ පාර්ලිමේන්තුවේදී සභාගර්භය තුළ හැම පක්ෂයක් පාසාම අයවැයට ඡන්දයේදී අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් අරන් තියෙන බව අපිට පෙනී යනවා.
ඒ සංස්කෘතියම නැගෙනහිර පළාත් සභාවේ අයවැය විවාදයට ගන්න අවස්ථාවේදී පිළිපදී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අපි ඇරයුමක් කරන්න අදහස් කරනවා. අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ රජයේ ප්‍රධානීන් හැටියට මින් ඉදිරියට ජාතික රජයක් ස්ථාපිත කිරීමේ චේතනාවෙන් කටයුතු කරන බව ඉතාම පැහැදිලිව රටට කියා තිබෙනවා. ඒ ජාතික රජයක් ඉටු කිරීම පිළිබඳ වූ සංකල්පයට ආදර්ශයක් හැටියට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයෙන් මේ නැගෙනහිර පළාත් සභාවේදී අපි සෑම පක්ෂයකටම ඇරයුමක් කරනවා අපේ ආණ්ඩුවත් සමග එකතු වෙන්නයි කියලා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍ය නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුව අමාත්‍යවරයා අමරිකාවේද සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ පසුගිය දා දිවයිනට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු සහකාර ලේකම් නිෂා බිස්වාල් මෙනවියගේ ආරාධනයකට අනුවයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ දැවැන්ත වෙනස්කම් රාශියක් දැන් සිද්ධ වෙනවා. අපට හතුරන් නෙමෙයි අපිට මිතුරන් අවශ්‍ය කාලයක් නේද? අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ අලුත් ක්‍රියාමාර්ගවල කොටසක් හැටියට එක්සත් රාජධානියේ ඇමරික එක්සත් ජනපදයේ ඉන්දියාවේ සංචාරයන් තුනක් සඳහා මංගල සමරවීර විදේශ අමාත්‍යතුමා ඊයේ රාත්‍රියේ ලංකාවේ පිටත් වුණා. අපේ රටේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අලුත් මගක් අලුත් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ රට වෙනුවෙන් අවශ්‍ය මේ සාකච්ඡා සම්මුතියනට එළඹෙන්නට මංගල සමරවීර අමාත්‍යතුමා කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ රටේ දූෂණ පිළිබඳව සොයා බලලා කටයුතු හුසෙන් මහතාට මෙරට සංචාරයක නිරත වන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ආරාධනයක් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඊයේ දිනේදී ලිඛිතව එම ආරාධනය සිදු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. තනමල්විල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකට අනුව අදාළ ගංජා තොගය සොයාගෙන ඇති බව වාර්තා වෙනවා. තනමල්විල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසි මෙහෙයුමකින් රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් වටලනු ලැබුවා. මෙම ගංජා වගාව කලකපටන් සිදු කළ ඇති බවද වාර්තා වෙනවා. අත්අඩංගුවට ගෙනුණු ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 350ක් වන අතර එහි තිබී නීති විරෝධී ගිනි අවියක්ද තනමල්විල පොලිස් භාරයට ගෙනුණා. මේ අතර සැකකරුවන් 12 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තනමල්විල පොලිසිය විසින් මෙහෙවනු ලබනවා. දවසේ පුවත්පත් විපරම දැන්. දිවයින කොටි රූපවාහිනී ශිල්පීන් ඝාතනය කළ අයුරු කර්නල් හරිහරන් හෙලිකරයි. විදුලි පුටුව වසරකින් කල්යයි. විමුක්තිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනයක්. පන්සල් ඉඩම් දහසක් දේශපාලකයෝ පැහැරගෙන. කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නයි ඉල්ලීමක්. ගිය ආණ්ඩුවේ හොරු මේ ආණ්ඩුවේ හොරු අල්ලන කමිටුවේ ඉන්නවා. සෞදි රජය දුන් මක්කම වීසා හිටපු ඇමතිවරු බෙදාගෙන. මහින්ද අගමැති අපේක්ෂක විය යුතුයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ හතරක් කියති. UGC සභාපතිනියට එරෙහිව 12 දා වැඩ වර්ජනයක්. මෞබිම අගමැති නිල කාලය සීමා කරන්න යෝජනාවක්. ඇමති මහ ඇමතිලාටත් අලුත් නීතියක්. ලලිත් කොතලාවල සියල්ල හෙලි කරයි. අභ්‍යන්තර පරීක්ෂණයකට ආණ්ඩුවෙන් බිස්වාල්ට පොරොන්දුවක්. ක්‍රිකට් ලෝක කුසලානය ගෙනාවොත් කෝටි 13ක් අතේ. කැබිනට් තීන්දුවක්. දුමින්ද සිල්වා විමල්ගේ බිරිය මේ සතියේ අත්අඩංගුවට. තෝල්ස්තෝයි කියන්නේ සෙල්ලම් බඩු හදන කෙනෙක්ලු. අපහාසයට එරෙහිව කලාකරුවෝ පෙළ ගැසෙති. කුමාර් මහත්තයා වෙනුවෙන් සෝභිත හිමි ජනපතිට ලියයි. ශශීන්ද්‍ර හරින්ට නඩු දමයි. පෞද්ගලිකංශයේ වැටුප් වැඩි කරන්න ජනතා විමුක්ති පෙරමුණ පෙරට. චීනවරාය නගර ව්‍යාපෘතිය මේ ආණ්ඩුවත් පරණ පාරෙම යෑම පරිසරවේදීහු හෙලා දකිති. සිලුමින රටට අවශ්‍ය දේශපාලනයක්ද මෛත්‍රී පාලනයක්ද? මේ වෙනසින් මතුුනේ කාවන්තිස්ස යුගයේ එකමුතුකම.
සංහිඳියාවට යෝද පියවරක් පරිසරයටත් හානි හයිබ්‍රිඩ් බද්ද ජෝන් කෙරි මංගල හමුව 12 දා දූෂණ විරෝධී හඬ සංවිධානයෙන් තවත් පැමිණිලි 20ක් ආසනයකට නව නිවාස 330ක් ඖෂධ පනත අනුමත වීම නිසා බෙහෙත් මිල පහත බසී ගැබිනි පෝෂණ දීමනාවට ලෝක බැංකුවෙන් කෝටි 800ක් ජනපති සිවුදින ඉන්දිය සංචාරයක අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවන්න එපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ජනපතිගෙන් ඉල්ලති එතර වරප්‍රසාද ගත් අය ගැන පරීක්ෂණ ලංකාදීප අග්‍ර විනිශ්චයකාරයාත් කුමන්ත්‍රණයේ හිටියා මංගල විධායක ක්‍රමයේ අහෝසි කරන්න දින සියය ඇති ජයම්පති බටුවත්තේ මාරක අනතුර වත්තල ප්‍රාදේශීය සභාවේ පහර දීම මගේ අමාත්‍යංශයේ බිදීම් වලට වගකියුතු ඇමතිවරේ හිටියා බන්දුල චෝදනා ලැබූ මන්ත්‍රීන්ට නාම යෝජනා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දූෂණ වැටක් නියෝජ්‍ය අගමැති ධූරයේ ආණ්ඩුවේ මත තුනක් ජනරාල් ෆොන්සේකා ලබන සතියේ යලි පාර්ලිමේන්තුවට මහචන්දයට හෙළ උරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුලක් GSP සහනය පතා මංගල ඇමරිකායයි දැන් කෙටි විරාමය ඊයේ පැවති ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ පූර්ව සමීක්ෂණ වාර්තා මේ වන විට නිකුත් වෙමින් පවතින බව එම වාර්තාවලට අනුව පාලක භාරතීය ජනතා පක්ෂයේ අභිභවා ආම් ආද්මී පක්ෂයේ ඉදිරියෙන් සිටින බව ඉන්දිය වාර්තා පවසන බව ඊයේ පැවති දිල්ලි මැතිවරණයෙන් ආම් ආද්මී පක්ෂයේ අපේක්ෂක අරවින්ද් කේජ්රිවාල් ජයගනු ඇතැයි එරට පූර්ව සමීක්ෂණ පවසන බව එම නිසා රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් වන ආසන 42ක බලය හිමිකර ගැනීමට AAP නායක අරවින්ද් කේජ්රිවාල් සමත් වුණු ඇතැයි එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කළා ඒ අනුව ඓතිහාසික ජයග්‍රහණයක් හරහා භාරතයේ පාලන තන්ත්‍රය හිමිකරගත් භාරතීය ජනතා පක්ෂය කෙටි කලක් තුලදී විශාල පසුබෑමකට ලක්ව ඇතැයි එරට දේශපාලන විචාරකීන් පවසනවා එසේම අග්‍රාමාත්‍ය මෝදිගේ ජනප්‍රියතාවය උරගා බැලන ප්‍රථම ඡන්ද විමසීම වන්නේද මෙම දිල්ලි ප්‍රාන්ත මැතිවරණයයි කෙසේ වෙතත් සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් AAP නායක අරවින්ද් කේජ්රිවාල් පවසන්නේ ආගම හා කුලය පදනම් වූ දේශපාලනය අතහැර දිල්ලි ජනතාව මෙවර සිය ඡන්දය භාවිතා කර ඇති බවයි ඒ සම්බන්ධයෙන් දිල්ලි ජනයාට ස්තුතිවන්ත වන බව අරවින්ද් කේජ්රිවාල් සිය ට්විටර් පණිවිඩය හරහා වැඩිදුරටත් පවසන බව කෙසේ වෙතත් ඊයේ පැවති දිල්ලි මැතිවරණයේ නිල ප්‍රතිඵලය නිකුත් වන්නේ ලබන අඟහරු වාදායි එළබෙන සතියන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ නයිජීරියානු ජනාධිපතිවරණය කල් දමා තිබෙනවා ඒ පිළිබඳ තොරතුරු සමගින් ලෝවට අපවත් කීපයක් කෙටියෙන් එළබෙන 14 වනදා පැවැත්වීමට නියමිතව තිබූ නයිජීරියානු ජනාධිපතිවරණය සති 6කින් කල් තබන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළා. ඒ අනුව ජනාධිපතිවරණය එළබෙන මාර්තු මාස 28 වනදා පැවැත්වීමට එම කොමිසම තීරණය කර තිබෙනවා. බොකෝ හරාම් සටන්කාමීන් විසින් නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ වෙත එල්ල කරමින් සිටින ප්‍රහාර ඉහළ යාමත් සමග එරට ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය හමුවේ මෙලෙස ජනාධිපතිවරණය කල් දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉරාකයේ බැග්ඩාඩ් අගනුවර ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ තිත්තයකින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතාශයට පත් වුණා. විදේශ වාර්තා පවසන්නේ බැග්ඩාඩ් නුවර පිහිටි සිනමා ශාලාවක් හා ආපන ශාලාවක් අසල මෙම බෝම්බ තිත්තය පුපුරා ගොස් ඇති බවයි. IS සටන්කාමීන්ට එරෙහිව ජෝර්දානයේ එල්ල කරමින් සිටින ගුවන් ප්‍රහාරය සඳහා සහාය පළ කරන ලෙස එක්සත් අරාබි එමිල් රාජ්‍ය සිය ගුවන් හමුදාවට නියෝග ලබා දී තිබෙනවා. IS සටන්කාමීන්ට එරෙහිව ජාත්‍යන්තරයේ දියත් කරමින් සිටින ගුවන් ප්‍රහාර වලින් ඉවත් වීමට එමිල් රාජ්‍ය පසුගියදා කටයුතු කළත් ජෝර්දාන් ගුවන් නියමුවකු IS සංවිධානය අතින් අමානුෂික ලෙස ඝාතනය වීම හමුවේ සිය ගුවන් ප්‍රහාරය යළි ඇරඹීමට එමිල් රාජ්‍ය තීරණය කර තිබෙනවා. මැදපෙරදිග සිවුදින නිල සංචාරයක් ආරම්භමින් බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරු ඊයේ ජෝර්දානයට පැමිණියා. මෙම සංචාරයේ අතරතුරදී IS තරන්කාමින්ගේ අමානුෂික ක්‍රියාකාරකම් ඇතුළු තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන් මැදපෙරදිග නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට චාල්ස් කුමරු බලාපොරොත්තුෙන් පසුවන බව බ්‍රිතාන්‍ය වාර්තා අනාවරණය කළා. යලිත් කෙටි විරාමයක්. ශ්‍රී ලාංකික ක්‍රිකට් ශූරයෙන් ක්‍රිකට් වංශ කතාවේ ශ්‍රී ලාංකික නාමය රන් අකුරින් සටුටාන් කළේ 1996 දී. අද වර්ල්ඩ් කප් හිස්ටි විශේෂාංගය තුළින් අප අවධානය යොමු කරන්නේ අපේ ක්‍රිකට් වීරයන් ලෝක කුසලානයේ දිනාගත් ආකාරය පිළිබඳවයි.
ඊයේ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේදී ක්‍රිකට් ලොකු කුසලානේ අවසන් මහා තරගාවලිය දක්වා පැමිණි ගමන පිළිබඳව ඔබට තොරතුරු ගෙනාවා. අද අවසන් මහා තරගයේ තොරතුරුයි අප ගෙනීමට සූදානම් වන්නේ. 96 ක්‍රිකට් ලොකු කුසලානේ අවසන් මහා තරගයේ පැවැත්වෙන්නේ ලාහෝරේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී. හිමිදිරි උදෑසන වැස්ස පතිත වුණේ මේ තරගයේ පැවැත්වීමට හැකි වේද යන්න පිළිබඳව අවිනිශ්චිත බවක් මතු කරමින්. නමුත් පාකිස්තාන ක්‍රීඩා බලධාරීන් තරගයේ පැවැත්විය හැකි ලෙස ක්‍රීඩාංගණය ඉක්මනින්ම සැකසුවා. මාර්තු 17 වෙනිදා 10වල් වන විට ගඩාෆි ක්‍රීඩාංගණය ක්‍රීඩා ලෝලින්ගෙන් පිරී ඉතිරී ගියා. එදින ශ්‍රී ලංකික ක්‍රීඩකින්ට දිස්ුනේ අතහාගත නොහැකි දසුනක්. ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලින්ද විශාල පිරිසක් ගඩාෆි ක්‍රීඩාංගණයට රැස්ව සිටීම ක්‍රීඩකින්ට දැවැන්ත ශක්තියක් වුණා. ලක්ෂයකට ආසන්න ක්‍රීඩා ලෝලින්ගේ ඔල්ලලසන් මැදේ දෙපිලේ නායකින් කසිය වාසිය උරගා බැලීමට පිටි පිවිසුනා. වාසනාව අර්ජුනට. නමුත් අර්ජුන ප්‍රථමයෙන් පන්දුර පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට උදා කර දෙනවා. අර්ජුනගේ මේ තීරණය පිළිබඳව බොහෝ දෙනා එදින විශ්මය පළ කළා. ඒ වන විට පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයක දෙවනුව පන්දුර පහර දුන් කණ්ඩායමක් ජය නොගැනීම මීට හේතු වුණා. අර්ජුනගේ ඇරයුමෙන් පන්දුර පහර දීමට පිටිට පැමිණි ඔස්ට්‍රේලියානු පළමු කඩුල්ල මුළු ලකුණු 36කදී බිඳ වැටුණා. නමුත් නායක මාක් ටේලර් සහ රෙකී පොන්ටින් සිය කණ්ඩායමේ ඉනිම ගොඩනැගුවේ දක්ෂ ප්‍රතිහරණයක නිරත වෙමින්. ඔවුන් දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සමතතාවය ලකුණු 101ක්. නායක මාක් ටේලර් ලකුණු 74ක් ලබා සිටියේදී අරවින්ද ක්‍රියාත්මක වුණා. Taken a very good catch. Ricky Pontin lakunu 45kata daba gannerat yali samathune Arvinda. Australia wa niyamitha bandu ara pana avasane kaddu 7k dævi lakunu 241k press kala. තරගාවලිය පුරාම සිය අනසක පතුරවා සිටියේ සනත් රොමේෂ් ආරම්භක විදිකරුවන් ලෙස පිටියට පිවිසියේ දැඩි විශ්වාසයකින්. නමුත් ඔවුන්ව ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඔස්ට්‍රේලියානුවන් සමත් වුණේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමමින්. අනතුරුව පිටියට පිවිසි ප්‍රවීණ ක්‍රීඩකින් වන අසංග ගුරුසිංහ සහ අධිකින් බහුල ක්‍රීඩක අරවින්ද හා එක්ව වේගවත් ප්‍රතිහරණයක් දියත් කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණයේ උපරිමයෙන් භාවිත කළ අරවින්ද ගුරුසිංහ සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ක්‍රමෙන් ස්ථාවරත්වයකට ගෙන එනවා. ඔවුන් තෙවැනි කඩුල සඳහා ගොඩනගන ලකුණු සමතතාවය 125. ගුරුසිංහගේ දැවි යමත් සමග පිටියට පැමිණෙන්නේ එදා මෙදා තුර අපට බිහිවන අග්‍රගාන්‍ය ක්‍රිකට් නායක අර්ජුන රණතුංග. නායක උපනායක සංකල්පයේ මනාවය ප්‍රයෝජනයට ගත් අර්ජුන සහ අරවින්ද ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන්නා. සුපිරි ප්‍රතිහරණයක නිරත වූ අරවින්ද සිල්වා සිය එක් දින ක්‍රිකට් දිවියේ 5 වන ශතකයේ වාර්තා කළේද මේ අවසන් මහා තරගයේදී. එවක සුපිරිම දඟපන්දු යවන්නා ලෝම සලිත වූ දඟපන්දු යවන්නා ඔස්ට්‍රේලියාවේ ෂෙන් වොන්ට අර්ජුන එල්ල කළ මෙම පහර කිසි දිනකවත් ක්‍රිකට් ලෝලින්ට නම් අමතක වන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ මේ තීරණාත්මක මොහොත උදා වුණා. නොදෙවි ලකුණු 107ක් ලබා සිටි අරවින්ද ජයග්‍රාහි ලකුණු වාර්තා කිරීමේ අවස්ථාව තම නායකයාට ලබා දුන්නා. ක්ලේන් මැග්‍රාත්ගේ පන්දුවකට තර්ඩ් මෑන් හරහා 4-5ක් එල්ල කළ අර්ජුන ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේ ක්‍රිකට් විචාරකින්ගේ අනාවැකි පුස්සක් බවට පත් කරමින්. ඒ ලක් මාතාවට ක්‍රිකට් ලෝක කිරුළ පළඳවමින්. What a victory for the Sri Lankans. A fantastic effort by them. Their players are charging out onto the ground. The Aussies shaking them by the hand. Little Murali Dhiran's arrived. What a year it's been for him. Distraught at one end of his season. And here he is now in the winning team. තරගයේ වීරයා සම්මානය අරවින්ද දිනාගත් අතර තරගාවලියේ වීරයා ඌයේ වමත් කසකරු සනත් ජයසූරිය. ඒ සමගින් අදට නිමිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත් වෙනවා. හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.